යන්න බෑ. ඒක නිසා තමයි අනිත් ඒවාට not null දැම්මට st index කියන එකට මම not null දැම්මේ නැත්තේ. දාලේ ඉවරලා මම enter කරනවා query okay. ඒ කියන්නේ මම table එක හදද්දිම primary key එකත් එක්කමයි හැදුවේ. මම describe කියන එක run කරලා බලුවොත් එනේ ඔයගලන්ට primary key එක හරියට වැටිලා. So overall එකෙන් practical කරන්න යද්දී ඕන තරම් errors එයි. errors આવොත් errors කියවන්න මවුනක් ටයිප් කරලා දුන්න තරම් errors එනවා. errors එද්දී errors කියවලා බලලා මොනවද කියන එක හඳුනාගෙන අකුරක් තමයි අකුරක් දෙකක් තමාවක් ඔය වගේ වෙනස්කම් දෙන්න පුළුවන්. ඒව බලලා ඉවර වෙලා හදාගන්න. මොකද practical එක අපිට කරන්න chance එකක් දෙනවා නම් school එකේදී ඔයාලට ඕවා command type කරන්න දීලා errors කියන ඒවා හඳුනගන්න දීලා ඒවා හදාගන්න හැටි කියලා දීලා හැපදින් කරන්න තිබුණා. නමුත් ගොඩක් අපහසුතා නැද තමයි දැන් අපි මේ පාඩම කරගෙන යන්නේ. ඒක නිසා ඒක ඔයගොල්ලෝ සා හරි අපේ නෝට් එක ගත්තොත් ප්‍රාථමික යතුරු නිර්මාණය කරන්න මම දැන් ක්‍රම දෙකක් කරා. එක ක්‍රමයක් තමයි දැනටමත් නිර්මාණය කරලා තියෙන වගුවකට ප්‍රාථමික යතුරු ඇතුළත් කිරීම. අනිත් ක්‍රමය තමයි වගුව නිර්මාණය කරන අවස්ථාවදී වගුව හදද්දීම ප්‍රාථමික යතුරු ඇතුළත් කිරීම. විභාගයට මේ දෙකෙන් කොයි එක හරි කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා මේ දෙකම ඕගොල්ලෝ හොඳින් මතක තබා ගත යුතුයි. මේ කෝඩ් ළමයි අනිවාර්යයෙන්ම තනියෙන් ලියන්න පුළුවන් වෙන්නම ඕනේ. මේ කෝඩ් එකක් තනියෙන් ලියන්න පුළුවන් වෙන්නම ඕනේ. ඒක නිසා මේ කෝඩ් එකක කිසිම මාරුදයක් නැහැ. පැටර්න් එක අඳුරගන්න බොහොම පුංචි වචන ටිකක් තියෙන්නේ. ඒ වචන ටික මතක තියාගන්න ඉතුරු වචන අතින් දාන්න තියෙන්නේ කොලම් නේම නම් මම. එතකොට data type සිතලා දාන්න කොලම් නේම ඔගොල්ලෝ දන්නවා අතින් දාන්න පුළුවන්. එතකොට මේ පැටර්න් එක අල්ලගෙන මේව පුළුවන් තරම් ලියන්න. ඔයගොල්ලෝ මොනවා හෝ ඔයගොල්ලන් හිතන විදිහේ වගු ටිකක් ඇඳගෙන කොලේක ඒ වගු වලට කෝඩ් එක ලියන්න. මම පුළුවන් වුණොත් ඔයගොල්ලන්ට නෝට් එකක් දාන්නම්. ප්‍රශ්න ටිකක් දැනට කරලා තියෙන ටිකෙන් ප්‍රශ්න ටිකක් තියෙන නෝට් එකක් දාන්නම්. මොකද ඔයගලන්ට දැම්මට ඔයාලා ඒක කරනවද කියන එක මම දන්නේ නැහැ. බලන්න විදිහක් නැහැ නිසා කරන්න උත්සාහ කරන්න. ගැටලුවක් අවුට් කියන්න. මම එතකොට අනිද්දා ඔයගලන්ට මේ කරපු ටිකෙන් ප්‍රශ්න ටිකක් තියෙන නෝට් එකක් දාන්න උත්සාහ කරන්න. WhatsApp group එකට දාන්න. එතනින් බලලා ඉවරලා කරගෙන මේ ප්‍රශ්න ටික කරන්න. අපේ ප්‍රාථමික යතුරු දාන වැඩේ දැන් හරි. ඊළඟට අපේ වැඩේ තමයි ආගන්තුක යතුරු නිර්මාණය කිරීම. මම කිව්වා ආගන්තුක යතුරක් කියන්නේ මොකක්ද කියන එක මම කලින් කියලා දීලා තිබුණා. ආගන්තුක යතුරු කියන්නේ එහෙම නැත්නම් ෆොරින් කී එකකින් කරන්නේ වගු දෙකක් අතරේ සම්බන්ධතාවය ඇතුළත් කිරීම. ආගන්තුක යතුරු කියලා කියන්නේ කිසියම් වගුවක ප්‍රාථමික යතුරු වෙනත් වගුවක එලෙසම යෙදී ඇති විට එය දෙවන වගුවේ ආගන්තුක යතුරු. මම මේ යටින් ඉරියදලා තියෙන ප්‍රාථමික යතුරු වලට අපි සාමාන්‍යයෙන් ප්‍රාථමික යතුරු වලට යටින් ඉරියන්නේ. කිසියම් වගුවක ප්‍රාථමික යතුරු. අන්න මෙන්න තියෙන කිසියම් වගුවක ප්‍රාථමික යතුරු. වෙනත් වගුවක එලෙසම යෙදී ඇති විට මෙන්න තියෙන වෙනත් වගුවක එලෙසම යෙදීම තියෙනවා. cost index කියන එක මේ වගුවේ ප්‍රාථමික යතුර st details කියන වගුවේ එලෙසම යෙදී තියෙනකොට එය දෙවන වගුවේ කියන්නේ st details වගුවේ ආගන්තුක යතුර වේ. එහෙනම් මේ තියෙන්නේ st details වගුවේ ආගන්තුක යතුර. අපි බලමු කොහොමද මේ ආගන්තුක යතුර දාගන්නේ කියලා. ආගන්තුක යතුර දාන්න නම් අපිට වගු දෙකක් ඕන වෙනවා. හරි වගු දෙක ඕන වෙනවා. ඒක නිසා මම මුලින්ම මේ වගු දෙක හදාගෙන ඉන්නවා. ඒක වගු දෙකක් ඕන වෙනවා. ඒ නිසා මේ වගු දෙක හදාගෙන ඉන්නම්. මේ දැන් මේ වගුව වෙනස්කට වඩා මොකද මෙතන තව කැලලක් ඇතුළේ තියෙනවා. අපිට කිනෝගුරු මැච් කරගන්න පුළුවන්. නමුත් ඒක මම මෙතනදී කරන්න යන්නේ නැහැ. මොකද පාඩමේ ඉස්සරහදී අපිට හම්බ වෙන නිසා. ඒ නිසා මම මේ වගු දෙක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරගන්නම්. බලමු මොකද හදාගන්නේ. සලම මම තියන වගුව මකනවා.
संपूर्ण टाइप कर मट कल मेतन उगला दालती कमांड कॉपी कर लगाना मेतन मे कमांड कड़ी मैं मम्मी हदने कोर्स डीटेल्स की तरफ बोलो हदा करने के तो मैं मम्मी करा रहेगा बालों का दे रहे हो जिला नोट मार के लेकर दिया ना बैग अनिवार्य तो नहीं दे रहे हैं मैं लेकर कोर्स डीटेल्स की तरफ बोलो हदा करता इधर बस मामा एसटी डिटेल्स के नाम बात था दागना मतलब नहीं कॉपी कर लेना ना दैन मुगला ने बाबू हाथ रवि दिया ना बताना बताने के लिए ना आशना का लाया बाबू हाथ रवि दी केल केल इधर आई है भाई बाबू देखा आधा रहता बाबू देखा हम इस तरह कर लेना ना डीएसटी कोर्स डिटेल्स अरे प्राइमरी की एस्टी डिटेल्स මට ඕන වෙන්නේ ඊළඟට දැන් වගු දෙක හදලා ඉවරයි මේකත් ඉස්සෙල්ලා වගේම හදපු වගුවකට ආගන්තුකයා තුර දාන්නත් පුළුවන් වගුව හදද්දිම ආගන්තුකයා තුර දාන්නත් පුළුවන් හදපු වගුවකට ආමංකුව වෙනසක් කරනවා නම් මොකද යන්න ඕන කමාන්ඩ් එක ඕල්ට ටේබල් හදපු වගුවකට වෙනසක් කරනවා නම් කමාන්ඩ් එක යන්නේ ඕල්ට ටේබල් කියලා ओल्ड टेबल ये तो बस है ओल्ड टेबल के लिए ना हादपु वागुए न्यू है मेरा स्क्रान मोना वागुए न्यू है मेरा स्क्रान है अभी दम में तेरा बाबू देखा क्यों ना मैं बाबू देखेंगे आगंतुक तो के अतुला दान ने अन्य में एसटी डिटेल्स किया ना बाबू एक अंत में आगंतुक का अतुला दान ने अन्य एक निशा ईला के टापी दान नोने एसटी डिटेल्स किया ना नाम अरे बाबू देखे देवले बाबू का मैं अभी आगंतुक का अतुला हेड कराने या में तो एसटी डिटेल्स एक अंत में एक अंत में ईमेल वास कराने या में मुकाद्दे एक अंत कराने ईमेल में ना सर अतुलत कराने मुकाद्दे अतुलत कराने फॉरेन की ये का मैं फॉरेन हेमल टाइप करा दिया अप्रूव आरंभ करने बा अप्रूव आरंभ कर तो चले कराने ऐसा ये हल्ला अप्रूव मारा कराने फॉरेन की फॉरेन की एक मामा दान ने कोई तो दे फॉरेन की एक दान अंकुर में तो ना पालनु वागु ये प्राथमिक या तो ना देवनु वागु ये आगंतु क्या तो ना ये ना फॉरेन की एक दाल दी ने कोई तो दे ने कोर्स इंडेक्स की ने क्या एक तो मैं फॉरेन की एक दाल दी फॉरेन की एक दान होने रहा सीओ कोर्स इंडेक्स ये ना ऐ කොලින් කියේගා දාන්න ඕනේ ඊළඟට ලියන්න ඕනේ references කියලා ලියන්නේ මම කිව්වා ආගන්තුක යතුරක් කියලා කියන්නේ කිසියම් වගුවක ප්‍රාථමික යතුර වෙනත් වගුවේ එලෙසම වගුවක එලෙසම තියෙනවා ඔන්න ඔතන දිනවා කිසියම් වගුවක ප්‍රාථමික යතුරනේ අපි මේ ගලවගෙන ගිහින් හයි කරේ
එනම් ප්‍රෙෆරන්සස් කියලා කියලා ඊළඟට ලියන්නේ ඔන්න ඔය ප්‍රාථමික යතුරු අපි ගලවගෙන ආවේ කොහේදී විච්ච වගුවකින්ද කියන එක. අපි ඒක ගලවගෙන ආවේ කොහේදී විච්ච වගුවෙන්ද? Post details කියන වගුවේ. ඒකෙන් තමයි ගලවගෙන ආවේ. ඒකේ කොතනින්ද ගලවගත්තේ? Post details කියන වගුවේ උපලැකි ගොඩක් තියෙනවා. ඒ තියෙන උපලැකි වලින් කොයි උපලැකියද ගලවගත්තේ? Post index කියන උපලැකිය තමයි ගලවලා ගත්තේ. හරි. ඊට පස්සේ semicolon එක ගහලා enter කරන්න. query ඔක ඉතින් මොකද? අපේ ආගන්තුක යතුර ඇතුළත් කරලා අපි නැවත බලනවා. අපි දැන් std details කියන වගුවට ආගන්තුක යතුර ඇතුළත් කරේ. අපි ඒක විස්තරයක් ආයි බලමු. බලන්න පස්සේ මොකද වෙන්නේ? බලන්න. st index කියන එක ඉස්සරහින් කී එක තියෙනවා? pri primary key එක තියෙනවා. cos index කියන එක ඉස්සරහින් තව තියෙනවා mul කියලා. මේ mul කියලා වටන කී එක තමයි origin key එක. එහෙම නැත්නම් අපේ ආගන්තුක යතුර. ඒක st index කියන එක primary key එක විදිහට අරන් cos index කියන එක origin key එක විදිහට අරන් ඇතුළත් වෙලා තියෙන ඕක තමයි අපේ වගුවකට කොරින් කී එකක් දැනටමත් හදලා තියෙන වගුවකට කොරින් කී එකක් දාන විදි. ඊට පස්සේ වගුවක් හදද්දිම අපිට පුළුවන් කොරින් කී එකක් දාන්න. මම ඒකට ඉස්සෙල්ලම මේ වගු දෙක මක්කාගෙන ඉන්න ඕනේ. අපි වගුවක් හදද්දිම අද සහභාගීත්වය අඩුයි 10ක් වගේ ඉන්නේ. එතකොට වගුවක් හදද්දිම කොරින් කී එක දාන එක අපි ඊළඟ දවසේ කරමු. එතකොට අවකීප දෙනකොට හරියට ඉගෙන ගන්න ලැබෙයි කියලා හිතනවා. ඒ නිසා දැනට ඔයගොල්ලෝ කරපු ටිකට අදාළව මම ප්‍රශ්න ටිකක් දාන්නම්. මේ ටික නෝට් එක හොඳට බලන්න. වගු ලියාගෙන ඔලවල් වල ඔයගලන්ට හිතන විදිහට වගු ලියාගෙන ඒවට කෝඩ් ලියලා ලියලා ඔයගොල්ලෝ පුරුදු වෙන්න. අදට සෙෂන් එක එනම් මෙතනින් මම නතර කරනවා. ඔයගලන්ට මොනවා හරි ගැටලුවක් තිබුණොත් ඒක දාන්න WhatsApp group එකට දාන්න මොනවා හරි ගැටලුවක් තිබුණොත් කොරින් කී එකක් දාද්දි කොහමද වගුවන් නිර්මාණය කරද්දී දාන්නේ කියන එක මම ඊළඟ සෙෂන් එකේ කරනවා. ඒ නිසා ඔයගලන්ට මොනවා හෝ ගැටලුවක් තිබුණොත් WhatsApp group එකට දාන්න. හරි එහෙනම් ගැටලුවක් තියෙනවා නම් කියන්න නැත්නම් මේක ක්ලෝස් කර සෙෂන් එක අවසන් කරනවා. කාටවත් ගැටලුවක් නැහැ. මාරු ගැටලුවක් තිබුණොත් හෝ මම ගන්න එකේ මොනවා හරි ඕලක් තේරෙන්නේ නැති තරම් පැහැදිලි නැති තරම් ඕ වෙනස් වෙන්න ඕන තරක් උනත් ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ. මොකද අපි කරන්නේ ගොඩක් බාධක මැද්දේ ප්‍රශ්න ගොඩක් එක්ක ඒ වෙනස් වෙන්න ඕන තරක් උනත් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දාන්න. මට ලැබුණ නැහැ ෆෝන් එකේ කොහොමද හොඳ ක්‍රමයක් MySQL ගා කරගන්න ස්ථාපනය කරගන්න එක ක්‍රමයක් හම්බුණා. නමුත් ඒක ඔයගලන්ට ටාක්ස් එක දාලා කරන්න පුළුවන් ක්‍රමයක්. නමුත් ඒක ඔයගලන්ට